ඉතින් හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ලස්සන වීඩියෝ එකක් තමයි ඔයාලා එකතු වෙන්නේ. ඉතින් අද ඇවිල්ලා 2024 3 වෙනි මාසේ 13 වෙනිදා. ඉතින් අද ඔයාලට කතාවෙන් අරන් එන්න ලෑස්ති. මෙහාට එන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙන තවත් මාතෘකාවක්. ඉතින් මේ මාතෘකාව ඇවිල්ලා රුමේනියාවට එන්න ඉන්න කෙනෙක්ට, සාමාන්‍යයෙන් හොටෙල් ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් හොටෙල් ෆීල්ඩ් එකට එන කෙනෙක් ඉන්නවා නම් මෙහාට, මගේ අත්දැකීම් ඇසුරෙන් තමයි මම මේ කතාව කියන්නේ. මොකද වෙනත් හොටෙල් වල වෙන විදිහත් මේහා සමානම වගේ තමයි. මොකද අඳුරන කීප දෙනෙක් තවත් හොටෙල් වල වැඩ කරනවා. එයාලගෙන විස්තර ආපුවමත් මේහා සමානවම තමයි යන්නේ. නමුත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්නේ මගේ අත්දැකීම් ඇසුරෙන්. ඉතින් ඒකත් මතක් කරන ඕනේ වීඩියෝ එක පටන් ගන්න ගමන්ම. ඔයාලට මම කලින් ගෙනාපු වීඩියෝ එකෙන් කිව්වා වින්ට එක ඉවරයි කියන කතාවේ. වුණාට අද උදේත් බ්‍රෂ් වලට හිම පොඩ්ඩක් පතනේ වුණා. ඉතින් ඊ අවුරුද්දේ මම මේ කාලේ වගේ තමයි ආවේ. එතකොට මේ එනකොටත් හිම නතර වෙලා තිබිලා නැවත ඔය විදියට හිම දවසක් දෙකක් වැටුණා. ඉතින් අර නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ සහ ජනවාරි පෙබරවාරි කියන මාසවල වැටිච්ච විදියටම හිම වැටෙන්නේ නැහැ. අර ඉඳලා හිටලා පිටින් පිට එකපාරක් දෙකක් හිම පොඩ්ඩක් වැටෙනවා. ඒකත් අප්‍රේල් වලින් කතන්දරේ ඉවරයි. ඊට පස්සේ ස්ප්‍රින් එකේ පස්සේ සමයකට තමයි මාරු වෙන්නේ. මේයි මේයි ජූනි, ජූලි, අගෝස්තු කියන මාස තමයි ඔය විදියට සමයක කියලා හඳුන්වන්නේ නේ කියලා මම හිතනවා. ඉතින් දන්නා ඉන්නවා, නොදන්න අයට තමයි මේ කතාව කියන්නේ. ඉතින් එතකොට ඒ කතාව එහෙම කියන ගමන් අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ මේ හොටෙල්ස් වල සාමාන්‍යයෙන් වැඩ කරන්න තියෙන විදිය. ඉතින් මම වැඩ කරන්නේ හොටෙල් එකක ඉන්න මට අනිත් කම්පනිස් වල විස්තර මට කියන්න තේරුමක් නැහැ. ඉතින් හොටෙල් එක සාමාන්‍යයෙන් වැඩ කරන විදිය මොන වගේද කියන එක තමයි මම කියන්නේ. ඉතින් ඒ කතාව එහෙම කියන ගමන් ඔයාලට කියන්නම් හොටෙල් එක කොහොමද සාමාන්‍යයෙන් මෙහෙ වැඩ කරන්න වෙන්නේ, මෙහෙ පඩිය කොහොමද හම්බෙන්නේ කියන එක ගැන තමයි විස්තරය කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙහෙ හොටෙල්ස් වල ලංකාවේ වගේම තමයි. නමුත් අර ලංකාවේ ඉස්සරම උදාහරණයක් විදිහට කිචන් එක ගැන කියන්නම්. කිචන් එකක් සාමාන්‍යයෙන් කිචන් එක එක්සිකියුටිව් ෂෙෆ් ඉන්නවා. ඊට පස්සේ අනිත් පොසිෂන් වල ඉන්න ගොඩාක් පොසිෂන් නැහැ. ඒ කියන්නේ මේ ලංකාවේ වගේ අර මෑන් පවර් එක ගොඩාක් පාවිච්චි කරන්නේ අඩු ශ්‍රමදායකත්වයකින් වැඩි පිරිවැයක්, කියන්නේ වැඩි රාජකාරී ප්‍රමාණයක් කරගන්න තමයි මෙයාලා ගොඩාක් දුර බලන්නේ. ඉතින් කිචන් එකට එක්සිකියුටිව් ෂෙෆ් ගත්තාම එතනින් පල්ලෙහා ඉන්න හැමෝම ඒක හා සමානවම වැඩ කරනවා. ඉතින් එක්සිකියුටිව් ෂෙෆ් සමානක් වෙලාවට වෙලා වැඩ කරනවා. ඉතින් මම වැඩ කරන හොටෙල් එකේ මගේ වාසනාවට එක්සිකියුටිව් ෂෙෆ් ඉන්නේ ලංකාවේ කෙනෙක්. ඉතින් ඒකත් මම ලබපු වාසනාවක් කියලා හිතනවා. මොකද මේ ෂෙෆ් කෙනෙක් හිටියොත් එහෙම පොඩ්ඩක් අමාරු වෙන හින්දා, ඉතින් අර ලංකාවේ කෙනෙක් හින්දා පොඩ්ඩක් කතා කරලා අපිට අවශ්‍ය දේවල් අඩුපාඩු ගැන කියලා ඒක බැලන්ස් එකක් දාගන්න පුළුවන් හින්දා මම හිතනවා මට ලැබිච්ච වාසනාවක් කියලා. ඉතින් මෙහෙ වැඩ කරන්න තියෙන්නේ ලංකාව වගේම ෂිෆ්ට් එකට. නමුත් බොහෝ දුරට බිසි කාලවලදී, ඒ කියන්නේ බිසි කාල කියලා කියන්නේ සාමාන්‍යයෙන් සමය එක කාලේ පස්සේ වගේ වින්ට් එකක් ඇතුළුව ඒ කාලේ ගොඩාක් බිසි වුණා හොටෙල් එක. ඉතින් එහෙම බිසි වුණාම සාමාන්‍යයෙන් ෂිෆ්ට් එකක් කියන එක කියන්නේ ගොඩාක් දුරට. ඉතින් ඩබල් ෂිෆ්ට් එකක් නැත්තම් ස්ප්‍රිට් ෂිෆ්ට් එකක් තමයි කිචන් එකේ අයට සහ රෙස්ටුරන්ට් එකේ අයට කරන්න වෙන්නේ. මොකද කියන්නේ අඩු ශ්‍රමදායකත්වයක් තියෙන හින්දා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ෂිෆ්ට් මෙහෙ තියෙන්නේ 6. මම වැඩ කරන හොටෙල් එක ගැන මම කියන්නේ, අනිත් හොටෙල් ගැන මම ලොකුවට දන්නේ. ඉතින් මං ලබන අත්දැකීම තමයි මං වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ. ඒක වීඩියෝ එකෙන් විතරම මම මතක් කරනවා, නැත්නම් මට කමෙන්ට් වලින් කියයි කට්ටිය මේක මෙහෙමයි එහෙම නෙවෙයි මේ මොනවද ඔයා ඔය කියන්නේ බොරු කියන්න බෑ මිනිස්සුන්ට කියලා. ඉතින් මගේ අත්දැකීම තමයි මම කියන්නේ.
ඔයාලා මෙහි ඉන්න වෙන හොටෙල් වල වැඩ කරන කට්ටිය ඉන්නවා නේද? එයාලටත් වීඩියෝ එකක් කරලා එයාලගේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. ඉතින් ඒ දේ මතක් කරනවා. මොකද කලින් වීඩියෝස් වල තිබ්බ කමෙන්ට් එකලා මම මේ මේ කතන්දරේ කියන්නේ. ඉතින් shift දිනන shift උදේ 6 shift එකක් තියෙනවා. ඊට අමතරව 8ට එන shift එකක් තියෙනවා. ඊට අමතරව හවස 2ට එන shift එකක් තියෙනවා. ඕක තමයි කිචන් එකේ මම වැඩ කරන හොටෙල් එකේ නම් තියෙන shift එක. ඉතින් 6ට සහ 8ට එන එකනා කොහොමත් මෝර්නින් ෂිෆ්ට් එකක් විදියට ආවොත් හවස 5 විතර වෙද්දී 4 5 වෙද්දී යන්න පුළුවන්. ඒ කියන්නේ යන වෙලාවක් තීරණය වෙන්නේ නැහැ, වැඩ අනුව තමයි තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් ආව මාසෙන් 5ට 6ටවත් ටොප් වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවෙන් එනකොට සමහරක් විතර අපිට පොරොන්දු හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ ජොබ් ඔෆර් කියයි ඒ වගේ කතන්දර කියලා කියයි. ඉතින් පැය 8යි වැඩ කරන්න තියෙන්නේ, පැය 10යි වැඩ කරන්න තියෙන්නේ. ඒ වගේ ඉතින් නොයෙකුත් කතන්දර අපිට කියලා තමයි අපි මෙහෙට එවන්නේ. ඉතින් ඒ ආවට සමහරක් විතර පැය 8 වැඩ කරන දවසුත් තියෙනවා. නමුත් පැය 10 12 13 15 ওই වගේ වැඩ කරන්න බලාගෙන එනකොට එන්න. මොකද උදේ 6ට එක්කෙනා සමහරක් විතර හවස 6ට ඕෆ් වෙයි, මෝර්නින් ෂිෆ්ට් එකක් කරවුවොත් එතකොට එතනම පැය 12ක් වෙලා. ඉතින් ඒ ඇවිල්ලා මෝර්නින් ෂිෆ්ට් එකක් කරලා ගියොත් එතකොට 8ට එන එකනත් සමහරක් විට උදේ 8ට ඇවිල්ලා හවස 6ට ඕෆ් වෙන්න වෙයි මෝර්නින් ෂිෆ්ට් කරන දවස් වලට. නම් සමහරක් විට ස්ප්ලිට් එකක් කරන්න උනොත් එහෙම උදේ 8ට හෝ 6ට ඇවිල්ලා මැදින් පැය දෙකක හෝ දෙකමාරක බ්‍රේක් එකක්, ඒ කියන්නේ උදේ 8ට ආවගෙන හවස 2කට විතර බ්‍රේක් ගිහිල්ලා නැවත ආයෙත් 4:00 මාට හෝ 5ට නැවත ආයෙත් වැඩට ඇවිල්ලා එතෙන්දන් රෑ 10 වෙනකන් වැඩ කරන්න වෙන අවස්ථා තියෙනවා මං වැඩ කරන තැන. අනිත් හොටෙල් ගැන මම එහෙම ලොකුවට කියන්න දන්නේ නැහැ. ඉතින් මේ දින්න රුමේනියාවේ එක හොටෙල් එකක් ගැන මම කියන්නේ. ඉතින් රුමේනියාවේ තව හොටෙල්ස් තියෙනවා. ඉතින් ඒ හොටෙල්ස් වල සිටුේෂන් ගැන කියන්න මට ලොකු අයිඩියා ගන්න නැහැ මං. නමුත් ඔය මගේ වැඩ කරන අනිත් යාළුවන්ගෙන්, ඒ කියන්නේ වෙන හොටෙල් වල වැඩ කරන අයගෙන් විස්තර අහපුවාම එයාලා කියනවා ඒ හොටෙල් වලත් මේ හා සමානම තමයි කියලා. ඉතින් මං වැඩ කරන හොටෙල් එකේ උදේ 8 සහ රෑ 10 තමයි ක්ලෝසින් ටයිම් එක. ඉතින් කිචන් එකේ ඉතින් ඔය අතරතුර සමහරක් දවස්වලට උද සාමාන්‍යයෙන් ඕනෙම හොටෙල් එක සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන්නේ ටිකක් බිසි දවස්. ඉතින් වීකෙන්ඩ් එකේ ඉඳලා එතකොට ඒ දවස් වලට සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ස්ප්ලිට් ෂිෆ්ට් එකක් තමයි අපි යදින්නේ. ඉතින් ඒ යදිනකොට උදේ 6ට හෝ 8ට ආව එක්කෙනා මැදින් දවාලේ බ්‍රේක් එකක් ගිහිලා පැය දෙකක තුන බ්‍රේක් එකක් ගිහිලා නැවත වැඩට ඇවිල්ලා රෑ 10 වෙනකන් කන්ටිනියු අදින්න වෙනවා. එතකොට දැන් අපි මෙහෙට එන්නේ සාමාන්‍යයෙන් ලංකාවෙන් හොට් රේන්ජ් එකට, නැත්නම් කෝල් කිචන් එකට, පේස්ට්‍රියට, බේකරියට කියලා එහෙම සාමාන්‍ය ලංකාවේ තියෙන සිටුේෂන් එක. ඉතින් ඒ සිටුේෂන් එකෙන් මෙහාට ආවට පස්සේ මෙහෙ සමහරක් විට තියෙන ඔක්කොම දේවල් කරන්න වෙයි කිචන් එකේ. ඉතින් සමහරක් විට පේස්ට්‍රි ඇන් බේකරි දැනගෙන මෙහාට එන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එයා කිචන් එකේ වැඩ කරන අවස්ථාවක එයාට කියන්න පුළුවන් මල්ලි අතන ගිහින් බලන්න, ග්‍රිල් එක ගිහින් බලන්න, නැත්නම් හොට් රේන්ජ් එක පොඩ්ඩක් බලන්න කියලා එහෙම කරන්න වෙයි. සමහරක් විට අපිට ගාබේජ් අයින් කරන්න වෙයි. ඉතින් සමහරක් වෙලාවට කිචන් ක්ලීනින් වලට මෙහෙ ස්ටුවඩින් ලොකුවට නෑ. ඉතින් සාමාන්‍යයෙන් ඩිෂ් වොෂින් එකටයි පොට් වොෂ් එකටයි එක්කෙනා එක්කෙනා වගේ ඉන්නේ බොහෝ දුරට. ඒ කියන්නේ මහා ලොකුවට ස්ටුවඩින් ඩිපාර්ට්මන්ට් එකක් කියලා මේ ලංකාවේ වගේ එහෙම නඩත්තු වෙන්නේ නෑ. එතකොට සාමාන්‍යයෙන් ඩීප් ක්ලීන් කරනවා කියලා අපි කිචන් එක ක්ලීන් කරනවා වීකෙන්ඩ් එකට. ඉතින් එතකොට ගාබේජ් අයින් කරන ඒවා ඔය වගේ දේවලුත් කරන්න වෙනවා. ඒ කියන්නේ අර මෙහෙ එනවනම් ඕන කට්ටක් කියන එක ඔළුවේ තියාගෙන ඉන්න. මොකද එක රාමුකට කොටු වෙලා එන්න බෑ. එහෙම කොටු වෙලා එන කට්ටියට තමයි මේ කතන්දරේ කියන්නේ. මොකද මෙහෙට ගොඩක් කට්ටිය ඇවිල්ලා ඊට පස්සේ මානසික වැටෙනවා, අයියෝ මං ආයේ මේව කරන්න නෙවෙයිනේ, මං ආවේ කිචන් එකේ, මං ආවේ පේස්ට්‍රි ඇන් බේකරිනේ, මං ආවේ නෑ ගාබේජ් අදින්න, මං ආවේ නෑ කිචන් ක්ලීන් කරන්න කියලා ඔය වගේ සමහරක් අයගෙන් ඔය වගේ මානසිකත්වයෙන් වැඩ කරන්න ඇති ඉන්නවා. ඉතින් එකම දේ අර අපි මෙහාට ආවට පස්සේ අපි මතක තියාගන්න ඕනේ අපි මෙහාට මොකටද ආවේ කියන එක. මොකද අපි මෙහාට ආවේ දැන් තියෙන ලංකාවේ සිටුේෂන් එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ. මොකද මාත් ඔය සිටුේෂන් එකට මුහුණ දීලා තෙල් පෝලිං වල ඉඳලා අරගල කාලේ ඒවට මුහුණ දීලා එහෙම ආවගෙන මමත් ඉතින් මාත් දැන් ඇවිල්ලා වැඩි කාලයක් නෙවෙයි, මාත් ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. ඉතින් ඒ අවුරුද්දදී ලබාගත් අත්දැකීම් තමයි මම මේ එන අයට විස්තර කරන්නේ. ඉතින් එතකොට කිචන් එකේ ෂිෆ්ට් එක ওই විදිහට තමයි තියෙන්නේ. මම හිතනවා කියන කරුණු පැහැදිලි වෙනවා ඇති. මොකද
මට තේරෙන විදිහට තමයි පැහැදිලි කරන්නේ ඊට පස්සේ රෙස්ටුරන්ට් එකේ වේටර් ලගේ ජොබ් එකත් ඔය හා සමානම තමයි එයාලටත් සාමාන්‍යයෙන් උදේ 8ට හෝ මෙහෙනම් ලංකාවේ නම් මම ලංකාවේ වැඩ කරපු හොටෙල් වල බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක පටන් ගත්තේ උදේ 6ට නමුත් මෙහි බ්‍රෙක්ෆාස්ට් බුෆේ පටන් ගන්නේ සාමාන්‍යයෙන් 7:00 වගේ. කියන්නේ මම මේ කතා කරන්නේ 4 star හොටෙල් එකක වගේ ස්ටෑන්ඩඩ් හොටෙල් එකක කතන්දරයක් තමයි මම මේ කියන්නේ. ඉතින් ඒකට හේතුව මෙහි කරවල වැටෙන කාල සීමාව පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මෙහි යුරෝපේනම තමයි ඒක බලපාන්නේ. යුරෝපේ මාර්තු මේ මාසේ මේ අවුරුද්දට නම් මං හිතන්නේ මාර්තු 28 වෙනිදා වෙන්න ඕනේ මට මතක විදියට දිනේ මාර්තු 28 වෙනිදා පැයක් ඔල්ලෝසුවේ කට්ට අපි ගන්නවා ඉස්සරහට. එතකොට දැන් දැනට තියෙන්නේ ඔල්ලෝසුවේ වෙලාව පැය 3:30 ලංකාවත් මෙහෙත් අතර තියෙන්නේ පැය 3:30 ගැප් එක. ඒ කියන්නේ ලංකාව අපිට වඩා පැය 3:30 මේ වෙනකොට ඉස්සරහින් ඉන්නේ. කියන්නේ උදාහරණයක් විදියට දැන් වෙලාව 5:30 නම් 6:30 7:30 8:30 9:00 වෙලාව. දැන් වෙලාව ලංකාවට රෑ 9:00. ඉතින් මේ මාසේ 28න් පස්සේ ඔල්ලෝසුවේ කට්ට නැවත පැයක් ඉස්සරහට ගත්තාම ලංකාවයි මෙහෙ අතර ගැප් එක පැය 2:30 වෙනවා. එතකොට මම ඒ කතන්දරයට ආවේ මොකද මේ මෙහෙ ස්ප්‍රින් එකකින් පස්සේ සමයකේ මෙහෙ අඳුර වැටෙන කාල සීමාව අඩුයි. ඒ කියන්නේ මෙහෙට රෑ සාමාන්‍යයෙන් 8න් පස්සේ 8න් පස්සේ රෑ 9න් පස්සේ වගේ තමයි අඳුර වැටෙන්නේ. එතකොට අඳුර වැටෙන්නේ රෑ උදාහරණයක් විදිහට රෑ 8න් පස්සේ වැටුණා කියන්නකෝ. එතකොට එළිය වැටෙන්නත් ලොකු කාලයක් ගත වෙන්නේ. සාමාන්‍යයෙන් 7:30 පහවදා උදේ 7:30 වගේ වෙනකොට එළිය වැටෙනවා. එතකොට ඒ එළිය වැටුනහම නැවත ඒ දවසේ ආය පහවදා කරවල වැටෙන්න ওই කාලෙම මේ හවස 8 වගේ රෑ 8 විතර වෙනවා. ඉතින් ඕක වින්ටර් එකට ගියපුවාම ඕක හාත්පසින්ම වෙනස් වෙනවා. වින්ටර් සීසන් එකේ හවස සාමාන්‍යයෙන් 4:30 5 විතර වෙද්දි මෙහෙට අඳුර වැටෙනවා. ඊට පස්සේ පහවදා උදේ වෙලා එළිය වැටෙන්න උදේ 7:30 විතර වෙනවා. 7 පහ වෙනවා කොහොමද එළිය වැටෙන්න 7යි කාලා 7:30 විතර වෙද්දි තමයි සාමාන්‍යයෙන් එළිය ලයිට් ඔෆ් කරන ගානට එළිය වැටෙන්නේ. ඉතින් ඔය හේතුව හින්දා තමයි මං හිතන්නේ මේ වෙලාව වෙනස් වෙනවා ඇත්තේ. ඒ ගැන පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න යුරෝප වලට ඇයි වෙලාව වෙනස් වෙන්නේ කියන එක. ඉතින් ලොකුවට විග්‍රහ කරන්න දන්නේ නැහැ ඒ සම්බන්ධව. ඉතින් මගේ මාතෘකාවට ආයෙත් එනවා මොකද කතාවේ පිටපයින් හින්දා. ඉතින් ඊට පස්සේ රෙස්ටුරන්ට් එකේ වේටර් කෙනෙක් විදියට ඔයාලා හොටෙල් එකේ වේටර් කෙනෙක් විදියට එනවා නම් එයාලටත් තියෙන්නේ ওই මං කියන ෂිෆ්ට් එකම තමයි. ඉතින් සාමාන්‍යයෙන් උදේ 7:00 වගේ තමයි ෂිෆ්ට් එක 7ට 7:00 වගේ තමයි ෂිෆ්ට් පටන් ගන්නෙ. ඒ පටන් ගත්තාම සමහරක් විට මෝර්නින් ෂිෆ්ට් එක හවස 4 විතර වෙනකොට ඉවර වෙනවා. ඊවනිං ෂිෆ්ට් එක දවාලේ 1ට ඇවිල්ලා රෑ 10ට ඔෆ් වෙන ෂිෆ්ට් තමයි තියෙන්නේ. බොහෝ දුරට රෙස්ටුරන්ට් වලත් හොටෙල් වලත් වේටර්ලා ගොඩක් ගන්න අඩු පිරිසකින් වැඩි වැඩ කොටසක් කරගෙන තමයි මෙයාලා බලන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එතකොටත් 20 දවසට ස්ප්ලිට් ෂිෆ්ට් එකක් තමයි යාළට කරන්න වෙන්නේ. එතකොට යාළට අනිවාර්යෙන් පැය 2:30 විතර මැදින් බ්‍රේක් එකක් හම්බෙලා උදේ ඔය එන වෙලාවටම ඇවිල්ලා මැදින් පොඩි බ්‍රේක් එකක් හම්බෙලා තමයි යාළට රෑ 10:10ට කියන්නේ සාමාන්‍යයෙන් කිචන් එකෙන් අන්තිම ඕඩරේ රෑ 9:45ට ගත්තොත් අනිවාර්යෙන් යාට 10:00ට ඕෆ් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් එයාට ඕෆ් වෙන්න වෙන්නේ ඉතින් ක්ලියරන්ස් කරලා ඒක අතන්දර ගලලා ඉතින් රෑ 11:00ට ඉතින් එයාලා ඕෆ් වෙන්නේ. එතකොට වේටර් කෙනෙක් විදිහට මෙහෙට ආවත් ඒ වගේම තමයි. මොකද ලංකාවේ හොටෙල්ස් වල සමහරක් විට රෙස්ටුරන්ට් එහෙම ක්ලීන් කරන්නේ හවුස් කීපින් එකෙන්. ඒ කියන්නේ ක්ලීන් කරනවා කියන වන් කියන්නේ මේ බිම වැකියුම් කරන දේවල් ඒ වගේ දේවල් රෙස්ටුරන්ට් එකකින් හවුස් කීපින් ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්න අදාළ දේවල් තියෙන ඒවා කරන්නේ ලංකාවේ හවුස් කීපින් එකෙන් වුණාට මෙහි බොහෝ දුරට රෙස්ටුරන්ට් එකේ ඉන්න වේටර්ලාටම තමයි ওই දේවලුත් කරන්න වෙන්නේ. මොකද මෙහි බීම තියෙන්නේ කාපට් නම් කාපට් වැකියුම් කරන්න වෙන්නේ, වැකියුම් මැෂින් එක ඔපරේට් කරන්න වෙන දේවල්, ඊට පස්සේ රෙස්ටුරන්ට් එකේ ඇතම ගාබේජ් අයින් කරන දේවල්, ඒ කියන්නේ රෙස්ටුරන්ට් එකේ ක්ලියරන්ස් කරන උදාහරණයක් විදිහට වතුර බෝතල් ක්ලියරන්ස් කරලා එයාලගේ ගාබේජ් එක රෙස්ටුරන්ට් එකේ කට්ලරීස් එතකොට ප්ලේට් එහෙම දාන ඩිෂ් වොෂින් ඒරියා එකේ ඔයාලගේ
garbage තියෙනවා නම් ඒව clean කරන්න වෙන්නේත් එතකොට වේටර්ලටම තමයි ඒ වගේ එක දෙයකටම කොටු වෙලා එන්න එපා මොකද ඒ මානසිකත්වේ තියාගෙන આવොත් අපිට අපේ අරමුණ කරා යන්න බැරි වෙනවා ඉතින් මම මේ කතන්දරේ කියන්නේ ගොඩාක් දුරට නෙගටිව් අදහස් ඔළුවට අරගෙන ඇති මොකද මං ඇතුළුව මේ රුමේනියාවේ ඉන්න බහුතරයක් YouTube channel කරගෙන යනවා ඉතින් ඒ වේ අදහස් ඔළුවට අරගෙන තමයි මෙහෙට එන්න ඉන්න කෙනෙක් රුමේනියාව ගැන අයිඩියා එකක් ගන්න ඉතින් අපි එන කෙනෙක්ට නෙගටිව් අදහසක් දැම්මොත් එහෙම එයා හිතනවා මේ නේක හරියන්නේ නැහැ එහෙමයි කියලා ඉවරලා එන ගමන නවත්ත ගන්න ඉඩ තියෙනවා. ඉතින් මම කියන්නේ මෙහෙට එන්න එපා කියලා. මොකද යුරෝපෙට එන්න තියෙන එකම අවස්ථාව මේක. මම හිතන්නේ ඉඳුරාම, ඒ කියන්නේ ලංකාවේ ඉඳලා ගෙලියම් අපිට ඉතාලියට, ඕ ෆ්‍රාන්සෙට, නැත්නම් ජර්මන් එහෙම යන්න. ඉතින් හොඳ අධ්‍යාපනයක් ඒ දේවල් තියෙනවනේ. ඉතින් යන්න බැරි කමක් නැහැ. ඉතින් මම හිතන්නේ ඉතින් හැමෝටම ඩිග්‍රී නැහැ. ඉතින් අපි වගේ ඩිග්‍රියක් නැති කෙනෙක් එනවා නම් ඉතින් යුරෝපෙට එන්න දින එකම මාර්ගය මේක කියලා මම දකිනවා. ඉතින් ඒකින්ද තමයි මම කියන්නේ Tamanට දැන් මේ ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක ලංකාවට එන්න ලංකාවේ රැඳෙන්න නැතුව පිට රටකට ඇවිල්ලා Tamanට ගේමක් හගන්න පුළුවන් කියන මානසිකත් ඉන්න හින්දා තමයි මම මේ කතාව කියන්නේ. ඉතින් ඔය කතාව ඔහොම කියන ගමන් ඊට පස්සේ මගේ තවත් කමෙන්ට්ස් වල අහලා දීපා හවුස් කීපින් සම්බන්ධවත් අහලා දීපා. ඉතින් හවුස් කීපින් ඩිපාර්ට්මන්ට් එක ගැන මම ඒ කියන්නේ අපේ හෝටල් එකේ ඉන්න කට්ටියකින් විස්තර අරගෙන තමයි මම මේ කතාව කියන්නේ. මොකද මම හවුස් කීපින් කරලා නැහැ. හවුස් කීපින් වලට මෙහෙ තියෙන්නේ 8-5 shift එකක් තියෙන්නේ ලංකාවේ වගේම තමයි 8-5 shift එක තමයි ගොඩක් දුරට හැම දැන් මම හොටෙල්ස් මම වැඩ කරන එකේ සහ අවට මම ඒ කියන්නේ ලංකාවේ තව වැඩ කරන කට්ටියකින් හවුස් කීපින් කරන කට්ටියකින් මම විස්තර අහලා මේ කතාව කියන්නේ. හවුස් කීපින් ආයතන තියෙන්නේ 8-5 shift එකක් තියෙන්නේ. උදේ 8ට ඇවිල්ලා හවස 5ට off වෙන්න තියෙන්නේ. ඉතින් ඒ ආයතනත් කියන්න තියෙන්නේ තමන් හවුස් කීපින් විතරයි ආවේ වෙන දේවල් වලට කරන්න නෙමෙයි ආවේ කියන මානසිකත්වයෙන් ඉන්න බා. මොකද මම වැඩ කරන හෝටල් එකෙත් පහුගිය දවසක රෙස්ටුරන්ට් එකේ වේටර්ලා මදි වෙලා ඒ කියන්නේ ලොකු ඉවෙන්ට් එකක් තිබිලා ඒකේ ක්ලියරන්ස් කරන්න වගේ දේවල් වලට වේටර්ලාගේ අඩුවක් තියෙන හින්දා හවුස් කීපින් ආයව ගත්තා වේටර්ලා විදියට. ඒ කියන්නේ රෑ තිබ්බ ෆන්ක්ෂන් එකක්. ඉතින් පැක් දෙකක් රෙස්ටුරන්ට් එකේ මේ කියන්නේ වේටර්ලාට හෙල්ප් පැක් විදියට හවුස් කීපින් අය අරගෙන යාලගෙන් යම්කිසි දායකත්වයක් ගත්තා. ඉතින් ඒ වගේ මම කියන්නේ එකම දෙයකට කොටු වෙලා එන්න එපා. එනවා නම් ලැබෙන ඕනම අභියෝගයක් බාර ගන්නවා තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගන්නවා කියන එක ඔළුවේ තියාගෙන තමයි මෙතෙන්ට එන්න ඕනි. ඉතින් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මෙහෙට එන්න අනිවාර්යෙන් එන්න මෙහෙ ඇවිල්ලා. එතකොට අපි ජීවිතේ නොදකපු දේවල් මෙහෙ ආවම දැක ගන්න පුළුවන්. ඉතින් ජීවිතේ නොදක නොවින්ද අත්දැකීම් විඳින්න පුළුවන්. ඒකින්ද තමයි මෙහෙට එන්න කියලා කියන්නේ. ඉතින් මඩිය කියන්නේ වැටුප් සම්බන්ධව කතා කරවුවොත් චෙෆ් කෙනෙක් විදියට මෙහෙට එනවා නම් සාමාන්‍යයෙන් දල වශයෙන් මම වැඩ කරන හෝටල් එක ගැන මම කියන්නේ 3,000, 3,500, 4,000 ලේ වලින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 600 ඉඳලා 750 800 ඩොලර් 800 වගේ වෙන වැටුපට එන්න පුළුවන් මෙහාට. ඊට අමතරව රෙස්ටුරන්ට් එකේ වේටර් කෙනෙක් විදියට, ඒ කියන්නේ හෝටල් එකේ වේටර් කෙනෙක් විදියට එනවා නම් සාමාන්‍යයෙන් ඩොලර් 600ක් වගේ තමයි වැටුප එන්නේ. ඉතින් 550 600 ඔය වගේ වැටුප එන්නේ සාමාන්‍යයෙන් ලේ වලින් ගත්තාම ලේ 2500ක්. එතකොට හවුස් කීපින් අයටත් ලේ 2500ක් තමයි ලැබෙනවා කියලා මට කිව්වේ. ඉතින් ඒක වෙනස් වෙනවා. මොකද වේටර් කෙනෙක් විදියට මෙහෙට આવත් අනිවාර්යෙන් තමන්ට සර්විස් එකට ටිප් එකක් වගේ දෙයක් ලැබෙනවා. ඉතින් ඒ දේවල් වලින් සමහර කාලවකවානු තියෙනවා. ගෙස්ලා වැඩි වෙන කාලය, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වින්ටර් එක සමයකේ අවසානයේ සහ වින්ටර් එක අතරතුර කාලය තුල සාමාන්‍යයෙන් මං වැඩ කරන හෝටල් එක නම් බිසි වුණා. ඉතින් ඒ කාලය තුලදී නම් වේටර්ලාට සාමාන්‍යයෙන් හොඳ වැටුපක් කියන්නේ අර වැටුපට අමතර මුදලක් උපය ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් හැම කාලෙම
මං කියන්නේ හොඳ ටිප් එකක් හම් වෙනවා එහෙමයි කියලා මං කියන්නේ අර ලැබෙන කාලයක් දිනවා ඉතින් අර කතාවට කියනවා නේ ඉතින් වැල්ලට ගිහිල්ලා රැල්ල දිහා බලන් හිටියට මා ලෝඩ් එකකට වැටෙන්නේ නැහැ කියලා ඉතින් ඒ වගේ ඉතින් තමන් පොඩි වෙහෙසක් දරන්න ඕනි තමන්ට කීයක් හරි හම්බ කරගන්න ඉතින් ඔය කතාව තමයි මට විශේෂයෙන්ම කියන්න ඕන නැවුනේ ඉතින් මෙහෙට එන්න බලාගෙන ගොඩක් කට්ටි ඉන්නවා මොකද මට Facebook එක හරහත් මැසේජ් දාලා මෙහෙම විස්තර අහනවා එතකොට යාලා සමහරක් විට යාලට ජොබ් ඔෆර්ස් ඇවිල්ලා ඒ කම්පැනි මේ බ්‍රෂෝ වල තියෙනවද කියලා බලලා කියන්න කියලා කියනවා ඉතින් මම පුළුවන් අවස්ථාවල මම ඒව සර්ච් කරලා එහෙම එකක් ඇත්තටම මේ තියෙනවද කියන එක බලලා මම කියනවා මොකද ඒ කම්පැනි හොඳයිද නරකයිද කියන එක නම් මට කියන්න මම දන්නේ නැහැ මොකද මම ඒ කම්පැනිස් වල වැඩ කරලා නැති හින්දා ඉතින් මට අර හොටෙල් එක සම්බන්ධව ඔයාලට කියන්න පුළුවන්කම තියෙනවා මොකද මාත් හොටෙල් එක වැඩ කරන නිසා ඉතින් ඒ කතාව එහෙම කියනකොට තව කතාවක් කියන්න ඕනේ සාමාන්‍යයෙන් accommodation එහෙම දැන් මම වැඩ කරන හොටෙල් එකේ නම් මට accommodation හොටෙල් එකේම සපයලා දිනන හොටෙල් එකේම guest room මතම අපිට දීලා තියෙන සාමාන්‍යයෙන් එක කාමරයකට මෙහෙ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් තමයි උපරිම තුන්දෙනෙක් තමයි දාන්නේ. ඒ කියන්නේ guest room එක සාමාන්‍යයෙන් තියෙන්නේ double bed එකක්. ඉතින් ඒ double bed එක separate කරලා ඊට පස්සේ නැවත තව පොඩි bed එකක් දාලා bed තුනක් කරන අවස්ථා තියෙනවා. සමහරක් විට bed දෙකක් double bed එක separate දෙන්නෙක් දාන අවස්ථාත් තියෙනවා. ඉතින් බොහෝ දුරට කාමරයකට දෙන්නෙක් හෝ තුන්දෙනෙක් තමයි මෙහෙ දාන්නේ. එතකොට මෙහි සමහරක් තැන් තියෙනවා accommodation hotel එකේ ඉඳලා ටිකක් දුරින් තියෙන්නේ. එතකොට එහෙම අවස්ථාවක් වුණොත් අපිට මෙයාලා transport රැයට සපයන අවස්ථා තියෙනවා. දවල් කාලේ නම් අපිට අපි පාරේ බස් එකේ යන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් අර ඔහෙන් එනකොට අපේ agreement වල තියෙනවා සමහරක් වෙලාවට transport තියෙනවා. ඔක්කොම පින් පොයින්ට් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක මතක් කරන්න ඕනි. අපිට මෙහෙ එනකොට තියෙන කතන්දරෙන් 100ට 70ක් විතර ලැබේ. ඉතින් වෙලාවට පඩිය සමහරක් කම්පැනි වල ගෙවන්නේ නැහැ කියලා මම දැකලා තියෙනවා වීඩියෝස්. නමුත් මම වැඩ කරන හොටෙල් එකේ නම් වෙලාවට පඩිය දෙනවා. ඉතින් ඒක හැමයි. එතකොට accommodation හොටෙල් එකේම සපයනවා. ඊට පස්සේ හොටෙල් එකේ වැඩ කරන නිසා කෑම බීමත් ගැටලුවක් නැහැ. මොකද මම වැඩ කරන හොටෙල් එකේ ලංකාවේ chef කෙනෙක්ම තමයි executive chef ඉන්නේ. මම මතක් කරා වගේ. ඉතින් chef කතා ඒ කියන්නේ general manager එක්ක කතා කරලා අපේ අයට කෑම වේලවල වලට හාල් පවා ඒ කියන්නේ order කරලා කෑම වේලවල දෙකක් ඒ කියන්නේ දවල්ටයි රෑටයි බත් වේලවල දෙකක් හරි ගස්සනවා. එතකොට කරි වර්ග දෙකක් හෝ තුනක් එක්ක ඉතින් එහෙම පහසුකමක් අපේ හොටෙල් එකේ වැඩ කරන කට්ටියට ලැබිලා තිනවා. ඉතින් වෙන හොටෙල්ස් වලත් ඔය වගේ තමයි සිටුේෂන් එක. සමහරක් විට පඩියයි ෆුඩ් කාඩ් එකක් කියලා මෙහෙ දෙනවා. ඉතින් ෆුඩ් කාඩ් එක කියන්නේ ෆුඩ් ඇලවුන්ස් එකක් දෙන තැන තියෙනවා. ෆුඩ් කාඩ් නම් දෙන්නේ මං හිතන්නේ ඔය වෙන වර්හවුස් වල ගාමන්ට් වල වගේ. එතකොට හොටෙල්ස් වල නම් ෆුඩ් ඇලවුන්ස් එකක් දෙන්නේ සාමාන්‍යයෙන් ලේ 400 600 ලේ 900 දෙන තැනුත් තියෙනවා. දැන් අපේ හොටෙල් එකේ නම් කෑම බීම ඔක්කොම හොටෙල් එකේම දෙන හින්දා ෆුඩ් ඇලවුන්ස් එකක් අමතරව හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒකේ පහසුව තියෙන ඉතින් ඔප් වෙලා ගියාට පස්සේ ආයේ කෑම උය උය ඉන්න ඕනේ නැහැ. මොකද ටයිම් ටේබල් එකක් තියෙනවා. බ්‍රෙක්ෆාස්ට් එක දෙන වෙලාව, ලන්ච් එක දෙන වෙලාව, සහ ඩිනර් එක දෙන වෙලාව කියලා කාල වේලාවල් තුනක් තියෙන හින්දා ඉතින් ඒ වේලවල් දාන වෙලාවට කැෆටේරියා එකට ඇවිල්ලා තමන්ගේ මීල් එක ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි වැටුප් ලැබෙන්නේ. ඊට පස්සේ ඉඳුම් හිටුම් කෑම බීම. ඊට පස්සේ ආය අපිට කතා කරන්න කියන්නේ ඕක තමයි. ඉතින් කතන්දරේ ඉතින් ඔය ශ්‍රේෂ්ඨ තුනට තමයි ගොඩක් දුරට ලංකාවේ මෙහාට එන්නේ. ඉතින් ඔය ශ්‍රේෂ්ඨ තුනට එන කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔය මං කියපු කරුණු කාරණා ඔළුවේ තියාගෙන එන්න අනිවාර්යෙන් මෙහාට එන්න. ලංකාව ඇතුළට වෙලා ගේමක් ගහන්න බැරි වගවානුවක් තියෙනවා. මොකද මාත් රජයේ සේවකෙක් ලංකාවේ ඉන්නකොට ඉතින් ඒකෙන් අයින් වෙලා තමයි මෙහාට ආවේ. ඉතින් ඒ මොකද හැංගේ හයිය දින කාලේ අපි ගියක් හරි හම්බ කරගත්තොත් තමයි අපිට වයසට ගිහම ගේමක් ගහන්න පුළුවන් වෙන්නේ. ඉතින්
ඒකත් මතක තියාගන්න මම කියන්නේ මෙහාට ඉක්මනටම එන්න කියලා මොකද තව කතාවක් කියන්න ඕනි ජනගන් කතන්දරේ මාකටිං වෙනවා කොහෙන් මෙහාට එවන ඒජන්ට්ලා ඒ කතන්දරේ මාකටිං කරන හින්දා ඒ කතාව ගැනත් මට කියන්න හිතුණා මොකද මෙහි ඔය ජනගන් කතන්දරේ ඇත්තටම වෙනවලු මේ මාසේ 31 කියලා කියනවා ඉතින් තාම දන්නේ නැහැ තාම 31 වුණේ නැති හින්දා අද ඇවිල්ලා 13නේ ඉතින් අපි බලනිමු 31 වෙනද ඔය කතන්දර වෙනවද කියලා ඉතින් අර්ධ ෂෙනගන් කියලා තමයි කියන්නේ ඒ කියන්නේ ගුවණින් සහ මුහුදෙන් කියලා තමයි කියන්නේ ෂෙනගන් වෙනවා කියලා ඒ කියන්නේ ගොඩ බිමෙන් ගමන් කරන්න බෑ එතකොට මුහුදු මාර්ගයෙන් සහ ගුවන් මාර්ගයෙන් විතරයි ගමන් කරන්න පුළුවන් වෙන්නේ ඉතින් ඕක ලංකාවේ ඉඳන් මෙහෙ අපි වර්ක් වීසා එකකින් ආවට පස්සේ ඕක අපිට ගොඩක් දුරට බලපාන්නේ නැහැ මෙහි රුමේනියාවේ පුරවැසිභාවයේ තියෙන කෙනෙක්ට තමයි ඕකේ වාසිය තියෙන ඉතින් අපිට යන්න පුළුවන් අපිටත් වෙන රටකට යන්න පුළුවන් ඉතින් අපිට වෙන රටකට යන්න ඉතින් මෙහෙ වැඩ කරන ගමන් සාමාන්‍ය උදාහරණයක් විදිහට ජර්මනියෙන් යන්න ඉතින් ඉන්නවනම් ජර්මනියෙන් අපිට මෙහෙට වර්ක් පර්මිට් එකක් ඉන්නගෙන ඒකට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් දාගෙන ටිකට් එකක් දාගෙන අපි වැඩ මෙහෙ වැඩ කරන කම්පැනි එකෙන් හරියට රිලීස් එකක් අරගෙන එහෙම අපිට යන්න පුළුවන් ඕනම අවස්ථාවක ඉතින් දැනුත් යන්න පුළුවන් ඉතින් අර ෂෙනගන් වෙනවා කියන එකේ වැඩි බලපෑමක් තියෙන්නේ මං හිතන්නේ මෙහි පුරවැසිභාවයේ තියෙන අයට ඉතින් මේ පුරවැසිභාවයත් ගන්න පුළුවන් අවුරුදු පහ පැන්නට පස්සේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් මෙහි PRC එකකටද කියන්නේ අපිට මෙහාට පස්සේ TRC එකනේ තින්නේ ඉතින් අපිට PRC එකට ඇප්ලයි කරන්න පුළුවන් අවුරුදු පහ වැන්නාට පස්සේ ඉතින් අවුරුදු පහක් මෙහෙ කාගෙන හිටියොත් වරදක් නැහැ ඉතින් මෙහෙත් ඉන්න පුළුවන් ගැටලුවක් නැහැ ඉතින් මෙහෙ රස්සාව තමන්ට හැම වෙලම මම අර මුලින් කිව්වා වගේ තමන්ට පැවැරෙන රාජකාරිය තමන්ගේ රාමුවෙන් පිටතද ඇතුළත කියන එක අදාළ නැහැ ඉතින් තියෙන වැඩේ හරියට කරගෙන ගියොත් අවුරුදු පහක් නෙමෙයි අවුරුදු 10ක් වුණා මෙහෙ අපිට හිටිය හැකි ඉතින් ඔය මෙහෙ හොඳ නැහැ කියන අය ඉතින් මෙහෙම ඉන්නේ තාම මෙහෙ වෙන්න එපා මෙහෙ වැඩක් නැහැ කියන බහුතරයක් තාමත් ඉතින් මෙහෙ ඉන්නේ ඉතින් මම නම් දකින්නේ නැහැ මේ රටේ වරදක් මට හිතෙන විදිහට ඉතින් සමහරුන්ට උපරිම සැප විඳලා ආව කට්ටිය නම් මෙහෙ આવොත් ඉන්න බැරුව ඇති ඉතින් මම නම් ලංකාවේ දුක් විඳලා ආව ඉන්න මට නම් මේක දරා ගන්න පුළුවන් ඉතින් ඔයාලත් මෙහෙ එනවා නම් ඔයාලට මතක් කරන්න තියෙන්නේ කොහොම හරි ට්‍රයි එකක් දෙන්න ඉන්න මෙහාට ඉතින් ඇවිල්ලා තමන්ගේ දෙමාපියොන්ට සලකගෙන තමන්ගේ අරමුණු කරා යන්න හොඳ ගේමක් ගහගන්න ඉක්මනින්ම මෙහෙට එන්න අවස්ථාව ලැබෙන්න කියන එක ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එකෙන් නවතිනවා මොකද එළි ඉන්න බෑ ගොඩක් අද ටිකක් සීතලයි අද උෂ්ණත්වය ගත්තොත් එහෙම සෙල්සියස් අංශක ඔයාලට කිව්වොත් සෙල්සියස් අංශක 6කට වගේ බහැලා තියෙන මේ වෙනකොට උෂ්ණත්වය ඉතින් සද්දේ අඩු තැනක් තෝරගත්ත ඔයාලට කතාව කියන්න මොකද ටවුන් එකට ආව ගමන් තමයි දැක්කේ ඔය කමෙන්ට් එක ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක ඔයාලට දාන්න හිතුනේ ඉතින් ඕක තමයි ඉතින් අද බ්ලොග් එකෙන් ඔයාලට අරන් එන්නේ ඉතින් තවත් විශේෂ අවස්ථාවකුත් එක්ක අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මම මෙමු ඉතින් අද 13 කියන්නේ හෙට 14 වෙනිදා මාර්තු 14 මෙහි මං ඉන්න සිටි එකේ කියන්නේ බ්‍රෂෝවල පොයානා බ්‍රෂෝවල කියන මං ඉන්න තැනමයි මං ඉන්න හොටෙල් එකේ මං ඉන්න ලොකේෂන් එක ගාවම තියෙනවා ඉන්ටර්නැෂනල් කොන්සර්ට් එකක් මසීප් කියලා ඉතින් ඒක පැවැත්වෙනවා හෙට 14 වෙනිදා ඊට පස්සේ 15 වෙනිදා 16 වෙනිදා සහ 17 වෙනිදා කියන ওই දවස් හතර පුරාම ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා ඊට පස්සේ ඉන්ටර්නැෂනල් DJsලා ඇවිල්ලා කරන ලොකු කොන්සර්ට් එකක් තියෙනවා ඒකේ වීඩියෝස් උත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා ඒකට යන්න ලකලයක් තියලා ඉන්න ටිකට් අරගෙන ඉතින් ඔය තමයි අලුත් විස්තර ඉතින් තවත් ලස්සන බ්ලොග් එකකින් ඉක්මනටම හම්බෙමු ඉතින් මම මේ කියපු උපදෙස් ඔලින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දේවල් ගන්න වැදගත් නොවේ කියන හිතන දේවල් අමතක කරලා දාන්න ඉතින් අදට බ්ලොග් එකෙන් නවතිනවා එහෙනම් හැමෝටම ජය වේවා චාවෝ